मानव धर्मता अपो निर्वचने करे वजिरा ने मवत्ते के इगनगत्ता अनुराधपुरे फुल्ले ट्यूशन गिहिन ने खवदा उसस पेल विषयमालावे गणितय गणन तुनाई उगनवल दीने पासले ඒ ගණන් තුන ඉගෙනගෙන යන යෝ කැම්පස් ආව. ඔබ හිතන්න ටියුෂන් මෙහෙම ගිහිල්ලා ඉස්කෝලේ සිලබස් එකක් කවර කරා නම් මිනිහා දැන් ඉන්නේ ඇමරිකාවේ. ඒ ළමයා කැම්පස් ඇවිල්ලා ඒ තිබුණු ආර්ථික ප්‍රශ්න සහ ඒ අනාගතය සම්බන්ධව තිබ්බ බිරාන්ති වීමත් එක්ක දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වුණා. අවුරුදු 3ක 3ක් එක දිගට ඉගෙනගෙන ඉතාම හොඳ විභාග සමත් වෙච්ච තරුණයා අවසන් වසරේ අවසන් සෙමිස්ටර් එකේ සියලු විෂයන් ෆේල් වුණා. එහෙමත් කතන්දර මේ විශ්වවිද්‍යාලවල දිනන. ප්‍රභාතය දෝතින් හලායිර රාත්‍රිය මිහිදන් කළා නිහඬ ගණඳුර මතක පිරිමැදි සුසුම නුඹ ගිනිබත් කළා සැබෑ දෙලියවන්නට කළුවරට මම පෙම් කළා ආතුරව ගිය සිතුම් කොඳ මල් සසර විල් තෙර සැඟුණා එපායිරෝය තරම් නපුරුව නැගෙන්නට දී වේදනා තුරු හිසට පෙම්බස් කියා නුඹ පාරවයි කළු වේදනා අයිබෝන් අලුතෙන් දෙයක් හිතන්න අලුතෙන් දෙයක් තනන්න Tamange පුරුද්ද කරගත්තයින් පස්සේ කෙනෙකුට පුළුවන් අභියෝග හඹාගෙන යන්න ඒ වගේම කෙනෙකුට පුළුවන් ඕනම අභියෝගයකට නොසැලී මුහුණ දෙන්න එහෙම ජය ගැනීම අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් තාරුණ්‍යයක් තමයි හැම මොහොතකම රට ඉල්ලා සිටින්නේ අලුත්වන අනාගතයක් තනන්න. එහෙම මේ තරුණකමත් එක්ක බැඳිච්ච ජව සම්පන්න නවසිතුවිලි ධාරාවන් දිහා අපි බොහොම පරිස්සමෙන් බලනකොට ඒ පිළිබඳව විවිධ විදියට විග්‍රහ කරන්න පුළුවන්. සකාරණව, සසාධකව ඒ පිළිබඳව හොයාගෙන යනකොට දැන් අපි ওই කාරණා සහිතව සාධක සහිතව ඒ පිළිබඳව හොයාගෙන යනකොට එහෙම හැම පැත්තෙන්ම අපිට කතා කරන්නට පුළුවන් තරුණ මාධ්‍යවේදියෙක් දක්ෂ යවුවෙක් නිර්මාණකරුවෙක් නිවේදකයෙක් මේ විවිධ පැතිකඩ ඔස්සේ විමසුම් මැසින් සමාජය දිහා බලන්නෙක් අද කවි 10ක් තෝරන්නට අපේ ඇරයුම් ලැබුවා ඔහු නුවන් ගම්මන්පිල අයවන්වර් අයවන්වර් දැන් තන්වීම් ක්ෂේත්‍රයේ ඉන්නවා හිටිගමන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා හිටිගමන් නිවේදක භූමිකාවේ ඉන්නවා තවත් වෙලාවකට ලියමන් අතර සැරිසරනවා මේ ඔබගේ භූමිකාව බහුවිධයි සමහර වෙලාවට ගුවන්විදුලි නාලිකාවක කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉන්නවා වැඩසටහන් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉන්නවා මේ විදිහට මේ ගත්තාම හරි වෙනස් වෙනස් තැන්වල ඉන්නවා දැන් මේ
වෙනස් වෙනස් තැන්වල ඉන්න රසමත් වෙන ඇබ්බැහියක් ඔබට කොහොමද හැදුනේ කොහොමද මේ මේ වෙනස් වෙමින් අලුත් වෙමින් හැඩ ගැසෙමින් යන රටාව කලාවත් එක්ක ගොඩ ගැහුනේ නෑ වජිර ඇත්තටම මම මේ බොහොම තදින් විශ්වාස කරන කාරණාවක් තමයි අපි හැමතිස්සෙම මේ පරාසය හදා ගන්න ඕනයි කියන කාරණාව එකන එකම යාළුවෝ පිරිසක් එකම මේ රැකියා මාර්ගයක් එකම කනබොන විදියක් එක ජීවත් වෙනට වඩා නිකන් පරාසය ලොහු කරගෙන ජීවත් වෙන එකේ පොඩි වෙන රහක් තියෙනවා ඒ කියන්නේ සමහර වෙලාවට මම හිතන්නේ මගේ ජීවිතේ බොහෝ දේවල් ඔබ දන්නවා මේ බොහෝ දෙනා නොදන්න උනාට ඉතින් ඔබ දන්නවා මම මේ හැම තැන තැන läගලගෙන ඉන්න මිනිහෙක් ඇත්තම කතන්දරේ ඒ කියන්නේ මගේ අධ්‍යාපනයෙන් මම ලැබූ ඒ උපාධිය එක්ක මගේ රස්සාවල් ගැලපෙන්නේ නැහැ කවදාවත් මේ මොහොතේත් ඒක තමයි බොහෝ දෙනා මට නගන චෝදනාව තමුස මොනවද කරන්න කියන එක ඉතින් මම ඇත්තම හරිම මේ මේ සතුටක් ලැබුණා මේ තන තන සැරිසැරීමෙන් ඉතින් හෙට අනිද්දා කොහේ සැරිසරයිද මන් දන්නේ නැහැ වජිර හැබැයි ඒ සැරිසරන කාල සීමාවේ ලබන්න පුළුවන් තෘප්තිය ලැබුණා සහ යම් යම් තැන් වලින් යම් යම් ශ්‍රේෂ්ඨ වලින් යම් යම් රැකියා වලින් යම් යම් මේ මේ ස්ථාන වලින් යන්න කියන කලින් මං යනවා මට ඇති කියලා හිතුනම ඉතින් මම ඒක ඇත්තටම මේන්ටේන් කරනවා ඉතින් අනාගතය ගැන එහෙම ලොකු මෙහෙම මේකයි 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 කියලා ගන්න නැහැ හැබැයි මේ මොහොතේ ඉතාම සන්තෝෂෙන් ඉන්නවා සහ මම විශ්වාස කරනවා කියන මගේ පරාසය ඇතුලේ ඉන්න බොහෝ දෙනෙක් කිසියම් මොහොතක සම්මුඛ වෙනවා කියන කාරණාව සහ ඒ සම්මුඛ වීම ඇතුලේ රසයක් නිර්මාණය වෙයි කියන කාරණාව දැන් අර මේ කියපු කෑල්ලකින් චූටි තව දෙයක් අහන්න දුන මේ මගේ උපාධියත් එක්ක මට ගැළපෙන්නේ නැහැ දේවල් කරන්න ඒක හරි දැන් අපි දෙන්නගේ කතාව සරල වුණාට ඒක මහා බරපතල ප්‍රකාශයක් මට හිතෙන විදියට උපාදියක් කරලා උපාදියට කරන්න දෙන දේ ගැළපෙන්නේ නැත්නම් එතන තියෙන අර්බුදය මං හිතන්නේ ඒක විවිධ විදියට විස්තර කරන්න පුළුවන් ඒක ඔබට හිතන විදියට ඔබ කොහොමද කියන්නේ මං ඒකට ඇත්තටම වචන කවියකුත් තෝරන් තියෙනවා අහන අපි එතෙදි කතා කරමුද ඒක නෑ දැන් කතා කරත් කමක් නෑ මං කියන්නේ මේ දැන් මං ගත්තොත් මගේ උසස් පෙළ මම ගණිතය විෂයන් කරන්නේ මගේ උපාදිය භෞතික විද්‍යාව හැබැයි මං කරන්නේ නොගැලපෙන කටයුත්ත කියලා කෙනෙක්ට හිතනවා ඇති වැදගත් වෙන්නේ ඉගෙනගත්ත දේ නෙමෙයි ඉගෙන කියන්නේ මේ විධිමත්ව ඉගෙනගත්ත සහතිකයක් ගත්ත දේ නෙමෙයි ඒ විධිමත් සහතිකය ඇතුලේ ලබා ගන්න අධ්‍යාපනයේ ජීවිතය හොයා ගන්න බැරි නම් එතනින් ඈත් වෙලා ඉන්න ඕන දැන් මගේ විශ්වවිද්‍යාලයේ වහිර මේ මාත් එක්ක ඉගෙනගෙන උපාධිය කරපු බොහෝ දෙනා ඉන්නවා ජීවත් වෙනවා රස්සාවල් කරනවා වාහන තිනවා ගෙවල් තිනවා බැහුවොත් කොමචන් තිබ්බ ජීවිතය කියලා ඒක නෑ ඉතින් මේක මේ එකක් අධ්‍යාපන ක්‍රමයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ එතනට අපි ගීතේදී කතා කරමු ඒක නොහැදෙනා තෙක් මේ අවුල මෙහෙම තියෙනවා හොඳයි මට හිතෙනවා ඔබ ආරම්භයේදීම අපිට පෙන්නනවා ජීවිතේ දුර පෙනෙන තැනකින් අපි ගමන් යන්න ඕන කියලා ඒ කියන්නේ ජීවිත දුරපේන දැනකින් කියන්නේ සැලසුම් වලින් නෙවෙයි හිතන විදිය පොඩ්ඩක් වෙනස් දුරකට හිතන්න ඕන කියලා අපි හිතන දේවල් වෙනස් කරන්න ඕන කියලා මම හිතනවා කවි ගමන පටන් ගත්තයින් පස්සේ අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න පුළුවන් අපි පළවෙනි කවියෙන් පටන් ගමු අර මේ අතීතය ස්මරණය කළා වින්දනය කරන්න පුළුවන් එකට කියන වචනේ නොස්ටැල්ජියාව නะ මට නොස්ටැල්ජියාව හොඳටම තියෙනවා ඒ අතරින් මට තියෙන මේ බරපතලම නොස්ටැල්ජියාව තමයි මගේ පාසල් සමය හා බැඳුණු නොස්ටැල්ජියාව. ඒක වෙලාවකට පුදුම වදයක්. පුදුම වදයක්. ඒ කියන්නේ ඒ පාසල් සමය, ඒ සංස්කෘතිය, ඒ මිතුරු සමාජය, ඒ කරපු කියපු දේවල් ඒවා වෙලාවකට මේ හරි කරදරයි. හැබැයි ඒකට මම මා රාසයි. ඉතින් මට මතකයි වජිර 92 මම ඉතාලම පොඩි ඒ කාලේ මගේ පාසලට අවුරුදු 225ක් පිරලා මේ මැගසින් එකක් කරා. එතකොට අනිවාර්යෙන් ගන්න කියලා එකක් තියෙනවනේ මැගසින් දන්නෙත් නෑ. බෑ ගන්න ඕන නෑ මං ගත්තා. ඒ සංගරාවේ මුල් පිටුවට, يعني දෙවෙනි පිටුවට රත්නශ්‍රී මහත්තයා, ඔහු මගේ විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ අධිශේක්, ඔහු ලියපු කවියක් තියෙනවා. මට තාම කවිය මතකයි. මැගසින් එක මාගව නෑ. මට කවිය තාම මතකයි. මේ ළඟදී රත්නශ්‍රී මහත්තයා හමුණා මම කිව්වා, "සර් මෙහිමයි මෙහිම" එතුමා ඒ කවි පන්තිම කියන් ගියා කටපාඩමින්. මට කවි පන්තිම මතක නෑ. හැබැයි මට එක කවියක් මතකයි. මගේ පාසලේ ප්‍රධාන ගේට්ටුව ගාව තියෙන්නේ වජිර කතෝලික පල්ලිය. මගේ පාසල මුදුනේ උඩ තියෙන්නේ බෝසෙවණක් එක්ක පන්සලක්.
එතකොට මගේ පාසල ආරම්භයේ රෝමානු කතෝලික පාසල දැන් බෞද්ධ පාසල ඉතාලම ලස්සන කඳු වැටියක පිටලා තින් ඉතින් මේ කවිය මට තාම මතකයි දැන් රත්නශ්‍රී මහත්තයා ගැන කිව්වට පස්සේ මට මතක් වෙන කවිය මේක සුනිල බෝ විජිනිපත් සැලී මුමුණත සරින සෙත්පිරිත් සොරපන්ති ගලාවිත් කන වෙලෙන සිහිල් බුදු පා සෙවන අකුරු ඇහිඳින මලුව ජීවිතය දුර පෙනෙන මෞනි ඔබේ ගිරි මුදුන දැන් අපි ඉස්කෝල යන කාලේ ඔය අපි විවාද කණ්ඩායම් වල හැම ඉන්නකොට ඔය තිනවනේ මේ කළුතර බෝධිට පන් රුදාන්න එහෙම එකක් තිනවනේ නේද එහෙම එකක් තිනවනේ කිසි දවසක අපි අපේ විද්‍යාලයේ බෝධියට පන් රක් නොදා ඇවිල්ලා නැහැ ඉතින් එහෙම ඉස්කෝලෙත් එක බැඳුණු වෙනම එකක් තිනවා තාමත් ඔබ විශ්වාස කරන්න තාමත් ගාලු ගියාට පස්සේ සමහර දවස්වල කවුරුත් නැහැ ඉස්කෝලේ මම රැයට ගිහිල්ලා නිකන් මේ බල්ලෙනවා ඉතින් ඒක හරිම සන්තෝසයි දැන් මෑත කාලේ දැන් ඔය Facebook ඇවිල්ලා ඉතින් යාළුවෝන්ගේ ළමයි ඉස්කෝලේ යනවා යාළුවෝන්ගේ ළමයිගේ ඉස්කෝලේ යන පින්තූර යාළුවෝ Facebook එකේ දානවා එතකොට ඉස්කෝලේ තිබ්බ සමහර ගොඩනැගිලි කැඩිලා සමහර ඒවා අලුත් වෙලා එතකොට මට මතක් වෙනවා මේ ගීතය අර ඉස්සර මංගිය පාසල ඇරිලා ඉතින් හරි අපූරුයි ඉතින් මම හරි ආසයි මේ මතකයට ඒ නිසාමයි මම මේ පළවෙනි කවියට මේක තෝරගත්තේ හොඳයි රස විඳින කෙනෙක්ට බොහෝ හේතු ඕනේ රසවත් වෙන්න සහ රසමත් වෙන්න. එතකොට ඒ රසය තවත් කෙනෙක්ගේ රසමත් වීමක් කරා අරගෙන යන්න. ඉතින් දුර බලමින් ජීවිතේ කවියට ගීත එකතු කරන ගමනේ අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ. ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය චතුර ගයන් ජයනිත්ති සහ පුන්සදා මියසි ජයනිත්ති අදත් කී ගායනට එකතු වෙනවා අපි මුලින්ම විශාරද චතුර ගයන් ජයනිත්ති ගයන ගීයකට මත තිය කාලේ ගිනිම
මත්තහනෙ කුසගිනි නොදැනි තාමත් ඔහු මේ වනනිල්නේ පුත් පිටු අතරේ නොරැඳෙන දැස් වනවතුලේ අසිරිය දකිනා කම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැගුවා ඔහුට මුවාවි පාසල් යන්නේ මාදැයි නිකමට මට සිතුනා අපි අවට පරිසරයේ කොයි තරං දේවල් පැතිරෙනවද සමහර වෙලාවට ඒ පැතිරෙන දේවල් අපිට නොදැනීම ඉඩ අත්පත් කරගන්නවා ඇතුළේ හිස්වන ජීවිතවල තියෙනවද පැවැත්මක් අපිට එහෙම මේ හිතක් පපුවක් නැතුව අවට ලෝකේ සැරිසරන්න පුළුවන්ද අපි සමහර වෙලාවට අපි දකිනවා මහා විශාල කඳු වගේ මිනිස්සු හැබැයි ඒ කඳු ඇතුලේ මොනවද හැංගිච්ච කතාවල් තියෙනවා අපි දකිනවා මහා විශාල පිළිම ඒ පිළිම ඇස්සේ අපට හිස් බවක් පේනවා ඉතින් ඒ නිසා මේ පිරුණු බව සහ හිස් බව ඇතුලේ තියෙන සංවාදයක් අපට හොයලා දෙනවා නුවන් ගම්මන් පිළ අද කවි තෝරන්න ආපු අපේ හිතවත මේ වජිර බොහෝ විට පිරිමි බොන්නේ බේබදු කමටවත් නැත්නම් කාලකන්න කමටවත් නෙමෙයි ඔබ දැකලා ඇති ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පෙළේ ලොකු අවන්හල්වල ලොකු වාහනවලින් ඇවිල් ටයිකෝඩ් දාලා ඒවා ගලවලා තනියෙන් මේසක මුල්ලට වෙලා බොන පිරිමි පුංචි පුංචි බාර්වල පොඩි ෂොට් එකක් දාගෙන පැත්තකට ගිහිල්ලා තනියෙන් බොන පිරිමි ඒකට හේතුව සමහරුන්ගේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තර ඛේද වාචකය සමාජගත කරගන්න බැරි ප්‍රශ්න කරන රස්සාව නේද හදාගත්ත නම වංශේ කුලය මේ ඔක්කොමත් එක්ක සමහර දේවල් සමහරුන්ට කෑ ගහලා කියන්න බෑ ඒ නිසා තනියෙන් කෙලවරකට ගිහිල්ලා පාළුවේ ඒ සියල්ල තනියෙන් ස්මරණය කරමින් විඳලා ඉවර කරනවා කඳු වගේ මිනිස්සු මහා කඳු වගේ දෙවන්ත මිනිස්සු හැබැයි අඬන්න ගියාම පොඩි උන් වගේ අඬයි අපිත් අඬන්නේ නැහැ ඒ තරම් හයියෙන් සමහර වෙලාවට නේද ඉතින් මම සෑහෙන මේක දැකලා තිනවා ඒ කියන්නේ සමහර තැන්වල තනියෙන් හුදෙකලා වෙලා කාටවත් කියන්නේ නැතුව කවුරේ කතා කරත් නෑ නෑ උලන්නේ පොඩ්ඩක් ආවා එහෙම කියන අය මම දැකලා තිනවා ඉතින් මට මේ කවිය දකිද්දී ඇත්තටම මේ කතාව මතක් වුණා මේ රන්දේශාණු යන්වත්තගේ කවියක් මම ඉරන්දව දන්නේ නැහැ දැකලත් නැහැ බොහෝ උස්සු කඳු මුදුන්වල ඔබ නොදන්නා කතාවක් ඇත කන්ද වාගේ ඔහුම හිටියට ඇතුලේ ඇත්තේ පාළු හිස්කම් අවු වැසිද තද සුලං අබිමුව නොසෙල්වි උන් කන්ද දැක්කම හිතක් පපුවක් නැතිලු කන්දට ගසක් ඇඹරී කී වසුලඟට බේවද්දෙක් අරු හැමදාම අතර ඉන්නවා කියලා කියන කට්ටි ඉන්නවා වටේ පිටේ තරුවකට පෙම් කරන තරමට ඉතිරි කරගත් කඳුළු උල්පත රහසේ නිම්නට මුදා හල බව ගලන ගඟවත් දන්නේ නෑ තව මේකේ ලස්සනම කෑල්ල මෙහෙමයි එහෙම කන්දක් නාය යන්නේ දරා ගන්නම බැරිම උනතන දරා ගන්න බැරි වුණාට පස්සේ නාය යනවා ඊට පස්සේ ඒ කයි කතන්දර කියනවා අරක වෙන්නේ නැති මේක වෙන්නේ නැති කියලා හැබැයි ඒ ඒ හිස්කම කවුරුත් එච්චරක් ඒ ඒ කාලය තුල මේ හොයලා බලන්නේ නැහැ දැන් මම ගීතයට එන්නම් දැන් පහුගිය කාලේ රටේ පොඩි අරගලකාමි ගතියක් තිබ්බා ඊට පස්සේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ විශ්වවිද්‍යාලෙ අපිත් එක්ක රස්සා කරපු බොහෝ දෙනා ගිහිල්ලා හිටියා Facebook එකේ දානවා මැසෙන්ජර් කරනවා ඇයි නැත්තේ ඒ නැද්ද බයද එහෙම කළා ඔය එක සිද්ධියකට පස්සේ දැන් උන පොලිසියෙන් දැන් හොයන සමහරු හොයන මට යාළුවෙක් මැසේජ් එකක් දානවා නුවා හරි පාළුයි බයයි මට මතක් වුණා ඔය 71 කැරැල්ලෙන් පස්සේ ඒ කැරැල්ලට සම්බන්ධ වෙලා ඊට පස්සේ කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරලා තමන්ගේ යාළුවෝ ඔක්කොම පොලිසියට අහු වුණාට පස්සේ කැලේ පණින කොල්ලෙක්
වරගලකාර යාළුවෝ භාගයක් ඉරේ කැලෙන් යන්න බෑ එළියට අහුවෙද්දන්නේ නැහැ පොලිසියට කැලේ ඉන්න බෑ සත්තු ගහලා මැරෙයිද්දන්නේ ඒ ඒ සිද්ධිය පදනම් කරගෙන රම්බණ්ඩ මහතලියපු සින්දුවක් උලලේනෝ කිය ඒ ඒ උලලේලගේ ගීතය ඇතුලේ තියෙන මේ කවියමයි කියලා මට හිතෙනවා ඈ විප්ලවකාරයෙක් තුවක්කු අරගෙන කෑ ගහලා ගහන වෙඩි තියලා පැනලා ඒ මිනිහෙක් හැබැයි දැන් හුදකලා වෙලා පාළු වෙලා කැලේ ඇතුලේ තනියම කල්පනා කරනවා කොච්චර පශ්චත්තාප වෙන නැද්ද නේද කොච්චර මේ අනාගතය සම්බන්ධව අවිශ්වාසයෙන් ජීවත් වෙන නැද්ද ඒ මොහොතේ උලලේනාගේ හඬ තාම අමහිරි කියලා අපි කියනවනේ දැන් මිතුර වෙන්නේ උලලේනා ඉතින් මම මේ කවියත් එක්ක මේ ගීතය තෝරගත්තා මට හිතුණා මේ දෙකේ මේ සම්බන්ධයක් තියෙනවා කියලා ඇත්තරම මේ උසට උස්සුණු කඳු මුදුන් හිස් නොවුන නම් අපිට තිබුණ ලොකු විශ්වාසයකින් කඳ උඩට නගින්න හැබැයි අවට ලෝකයේ අසිරිසිරිය බලමින් අපි අවස්ථාවක් උදා කරගන්න උත්සාහ කරමින් සමහර කඳු නගිනවා එතකොට කන්දේ භාගයක් ගියන් පස්සේ තමයි අපිට දැනෙන්නේ මේ කඳ හිස් කියලා ඒ නිසා ඉතින් අපි ආයෙත් පල්ලෙහාට බහිනවා අපි ඊට පස්සේ අලුත් කන්දක් හොයනවා ඕක තමයි මේ හිස් වෙච්ච නොපිරුණු කඳු එක්ක ගෙවෙන අපේ ජීවිත කතාව අරගල කොටසකුත් කියපු නිසා මට එහෙම මතක් වුණා අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතයට
संसारे ऐति तमई वियोग ऐति वन्ने निवनट गियदामे हम दुख नति वन्ने गुलले අපි කවි 10ට ගි 10ක් වැඩසටහනේ කවි තෝරමින් ඉන්නේ විවිධ මාතෘකා අපට හමු වෙනවා විවිධ කතා බහ අපට හදලා දෙන්නට අවශ්‍ය කරන කවි නිමිති හොයා දෙනවා නුවන් දැන් පිරිමියෙකුට ආදරේදී ඕන වෙන්නේ ගොඩක් වෙලාවට මොහොතක් හැබැයි ගැහැණියෙකුට ආදරය සඳහා ඕන වෙන්නේ හේතුවක් එහෙම තමයි කියන්නේ හැබැයි හේතුවක් නැතුව ජීවිතය වෙනුවෙන් ආදරය රංගනයක් කරගත්තයින් පස්සේ අවසානයේ මතුවෙන්නේ වේදනාවක්. ඒ වේදනාවම සමහර වෙලාවට කවියක් වෙන්න පුළුවන්. දැන් මේ සම්මතය සහ අසම්මතය කියලා බෝඩ් දෙකක් තියෙනවානේ. ඒක තීන්දුව කරන්නේ සමාජය. සමාජයෙන් තීන්දුව කරන්නේ. ඒවා සමහර වෙලාවට සමාජයට සාපේක්ෂයි. හැබැයි සමහර මේ අසම්මතයි කියලා ගහපු බෝඩ් ඇතුලේ ඉතාම මානුෂික සාධාරණ හේතු තියෙන්න පුළුවන්. එකෙන් අපි කියන්නේ මේ අසම්මතයන් සම්මතයන් කරන්න ඕනේ කියලා. දැන් රටක රජුරුවන්ගේ පෞද්ගලිකත්වය සම්මතය වුණාට රටේ අහිංසක මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය සම්මතය වෙන්නේ නැහැ නේ. ඒ නිසා සමහර අය අසම්මතයි කියලා කියන කතා ඇතුලේ තියෙන ඉතාම සාධාරණ මානුෂීය හේතු. සමහර වෙලාවට ඒ හේතු සමාජය දන්නෙත් නැහැ. දැනගන්න ඕනත් නැහැ. ඒවා ඉතාම සාධාරණ විදියට ඉපදිලා මැරලා යනවා සමහරවිට කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ ගිහාන් රුද්‍රිගෝ කියන්නේ අපේ પરම්පරාවේ නිර්මාණ ශිල්පියෙක් අපි වගේම තමයි වජිර. ඌ රේඩියෝ එකේ දවසකට ඉන්නවා ඉඳලා හිටලා කවියක් සින්දුවක් ලියනවා ඇඩ්වර්ටයිසින් පැත්තෙත් ඉන්නවා. එහෙම ඉතින් ඔය අපි වගේම ඔබ සංචාරය කරන මිනිස්සෙක්. ඉතින් ගිහාන්ගේ මේ පොතක් කවි පොතක් ආව එළියට සබකෝල සබන් බෝල කියලා ඒකේ ඒකේ පිදුම තමයි මේ. නේ හරි අපූර්වයි. මා උපාධි ධාරණියක් කරන්නට හුරු පුරුදු නොපුරුදු තැන්වල ඇඳ ඇතිරිලි දෑතින් පොඩි කරමින් යටිතොල හපාගෙන සීලිමේ විදුලි පංකාවේ වට ගණන් කළ ලොකු අක්කාට ස්ත්‍රීවාදී දේශීය පැහැය පුදමි. ඒ තමයි මේ කවි පොතේ පිදුම. එතකොට කියන්නේ මම අර මුලින් කිව්ව කතාව තමයි. මේ කියන්නේ අතිශය පුද්ගලික හේතුවක් ඇතුලේ අසම්මතයක් කියලා ලෝකය දකින්නේ මේ පුද්ගලික හේතුවේ තියෙන දිගපළල ගැන වැටහීමක් නැතිව. ඉතින් බොහෝ තැන්වල මේ කතා අපිට අහන්න දකින්න තියෙනවා. ඕනනම් කොහෙල බලන්න පුළුවන්කම තියෙනවා. මේවා ඉතින් ඉතාම ඛේදවාචක. ඉතාම ඛේදවාචක. හැබැයි මං හරිම සන්තෝෂයි සහ හරි ආඩම්බරයි ගිහාන් ගැන තමන්ගේ පළවෙනි කවි පොතේ පිදුමට මෙහෙම කවියක් තෝරගන්න කොන්දක් මේ තිබීම සම්බන්ධව. දැන් බොහෝ දෙනා මේවා හංගලා යට ගහලා මුල්ලටත් දාලා ඒක උඩින් කාපට් එකකුත් දාන කතන්දරනේ. හැබැයි ගිහාන් කිසියම් හේතුවකට මේක අරන් තිබ්බා පොතේ මුල් කවියට. මං ඒ කාලෙත් මං ගිහාන්ට කිව්වා වැඩේ මරු කියලා. තරම ඉතින් එක පැතිකඩක් ඉතින් මට මේකට ගීතයක් තෝරන්න පොඩ්ඩක්වත් අමාරුනේ නැහැ මට මතක් උනේ ලඳුනේ අර ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ ඒ ගීතය මේ කවියට හොඳටම හරියනවා හොඳටම ගැලපෙනවා ඉතින් ඒ අසම්මතය ඇතුලේ තියෙන මේ ඉතාම සාධාරණ පුද්ගලික හේතුවට මං හරි ආසයි ඒකෙන් කියන්නේ මං අසම්මතයට ගරු කරනවා කියලා එකෙන් කියන්නේ මම සම්මතය බැහැර කරනවා කියලා. හැබැයි මේ අසම්මතය ඇස්සේ තියෙන සාධාරණ හේතුවට මම ආසයි. මේ අපේ ජීවිතවල සම්හරක් වෙනාට එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ අසම්මතයයි කියලා ලෝකෙට පෙන්වනට
ඒක ඇතුලේ සාධාරණ කතාවක් තියෙනවා. ඒක පුද්ගලිකයි. ඒක වෙන කෙනෙක්ට සාධාරණ නැහැ. වෙන කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ වගේ විවාද කරන් වලට ගියාම විවාද කරනවා. ඇයි ගණිකාවක් වෙන්නේ? කල්පඩන්න පුළුවන් නේ. අපි විවාද කරනවා. මතකද ඔබට? ඇයි ගණිකාවක් වෙන්නේ? පොල් එකතු කරන්න පුළුවන්. ඇයි ඉන්නේ ගණිකාවක් වෙන්නේ? ගා ගන්න පුළුවන්. ඇයි ගණිකාවක් වෙන්නේ? තේ කඩන්න යන්න පුළුවන්. අපි විවාද කරනවා. අපි වරු ගණන් විවාද කරලා තියෙනවා මේ ජීවිතේ. මේ පාසල් කාලේ. දැන් තේරෙනවා ඒ ඔක්කො බොරු විවාද කියලා. නේද? ඒ කියන්නේ වලට බහින්න මොන සමහරලාට වලේ දිගපළල තේරුම් ගන්න උඩින්න කාට කියන්න පුළුවන් බඩගාල එන්න පුළුවන් උඩ පැනලා එන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කවිය තෝරගත්තා. හොඳයි. ගිහාන් රොඩ්‍රිගෝ සබකෝල සබන් බෝල කවි පොතට ලියපු ඒ කවිය සැකවි කවි ලක්ෂණ පෙන්නමින් අපේ හිත් පහුරු ගාන කවියක්. ඇත්තටම කෙවිතකින් පහර දෙන කවියක් කියලා කිව්වත් කමක් නැහැ. ඔබ කිව්ව විදිහට මේ ගිහාන් කියන්නේ හරි අමුතු හිතන්නෙක්. අමුතු හිතන්නෙක්. ඒ වගේම තද්දම කම්මැලියෙක් නැත්තම් මේ වගේ කවි පොත් 3-4ක් විතර දැන්ට එළියට ඇවිල්ලා මේ කම්මැලිකම නොතිබෙන්න ගිහන් ඉන්නේ උතර නෙමෙයි අල්ල ගන්නත් හරි කම්මැලිනේ දැන් මොකද හේතුව මේ ගිහන් මට මතකයි මේ 2073 වසරක් වගේ මට මතක විදියට 73ක් හෝ 74ක් හෝ 75 මට මතක නැහැ මේ දැන්වීමක් නිර්මාණය කරන්න දුන්නයින් පස්සේ ඇගේ නම ලංකාය කියලා පිටපතක් ලියනවා ඉතාම ලස්සන නිදහස වෙනුවෙන් 70ක් නිදහස වෙනුවෙන් ලියපු වචන 70ක් කියලා වචන 70කට ලඝු කළා ඇගේ නම ලංකාය කියලා ඉතාම ලස්සන පිටපතක් ලියනවා හරි සරල දැන්වීම ආකෘතියකින් ඒ වගේ අමුතු දක්ෂයෙක් ඉතින් ගිහාන්ට තව කවි ලියන්න ආරාධනා කරමින් අපි යමු තුන්වෙනි කවිය තුන්වෙනි පවු කරන දනා එළ
දියරවන දනුවේ ලැබ පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ අද කවි තෝරන්නේ අපිත් එක්ක නුවන් ගම්මන්පිල හිතවතා සහෘදයා සාමාන්‍යයෙන් දෙයක් අපි කාගෙන් හරි ඉල්ලගත්තොත් ආපහු දෙන්නම ඕන ඒක තමයි විදිය මතක කාගෙන් හරි ඉල්ලාගත්තොත් එයක් දෙන්න ඕන මතක අමතක නොවන තැන් වග මතක් කරමින් අපි ආයේ ආයේ මතක දෙන්න උත්සාහ කරනවා අපි හරි කැමති අපි කැමති අයට මතක දෙන්න අපි යමු හදට කවිය මේ නිදහස් අධ්‍යාපනය සහ මේ ආර්ථික ක්‍රමය හින්දා අපට ලැබිච්ච බරපතල ඛේදවාචකයක් තියෙනවා. ඒ ඛේදවාචකයේ එක ගොදුරක් ඔබ අනෙක් ගොදුර මම. ඒක තමයි ගම්වල ඉන්න ඉතාම දක්ෂ ළමයි නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න යනවා නගරේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවරනාට පස්සේ ඒ නගරේ ආර්ථික ක්‍රමයට හුරු වුණාට පස්සේ ආයි ගමට යන්න බෑ. ගම තනි වෙනවා. හැබැයි අක්මුල් තියෙන්නේ ගමේ. ඒක මාර ඛේදවාචකයක් වජිර. මේක ඔබ අත්දිනවා මටත් වඩා හොඳයි. ඒ කියන්නේ කැලණි ගඟ දැක්කට මතක් වෙන නිල්වලාව. මාර අමාරු ඒක දරාගන්න. එහෙමයි කියලා අපිට මේ සියල්ල අතහැරලා දාලා ගිහිල්ලා එහෙ පැලපදියම් වෙලා ඉන්න බෑ. අපිට හුරු නෑ. අපි ඉඳලා නෑ සෑහෙන කාලෙක. අපට දැන් ඉස්සර වගේ උදුළු ගන්න පහුරු ගන්න වැටක් අල්ලන්න බෑ. ඒ මේ නිදහස් අධ්‍යාපනය සහ මේ ආර්ථික ක්‍රමය අපිව මෙතනට හිර කරලා තියෙන්නේ. මේක වචන සැර ඛේදවාචකයක්. ඒ කියන්නේ මේ මේක ඛේදවාචකයක් කියලා තේරෙන්නේ තවරුදු බර ගන්න ගියාට පස්සේ. ඒතර කොහොමවත් පරක්කු වැඩි. නේද? ඉතින් ඔය ප්‍රශ්නට මූණ දුන්නු ඉතාම අවාසනාවන්ත මේ පරපුරක් අපි වචිර. දැන් මාත් එක්කට ඉස්කෝලේ ගිය මගේ යාළුවෝ බොහෝ දෙනා ඉන්නේ දැන් ගමේ නෙමෙයි. සමහර දවස්වලට මමත් ඔය කලාතුරකින් ගෙදර ගියාට පස්සේ මම යනවා යාළුවන්ගේ ගෙවල් වල. ඉස්සර යාළුවෝ 10 15 ඇවිල්ලා බයිසිකල් නවත්තලා කැරන් ගහලා සින්දු කියපු ගෙවල් වල වයසක අම්මයි තාත්තයි විතරක් වාඩිලා ඉන්නේ. අපේ පුතා හම්ුණාද පුතේ? ඔව් හම්ුණා හම්ුණා. ඊයේ දවසේ ද කෝල් කරා එනවා කියලා කිව්වා ඊට පස්සේ අපි ඇවිල්ලා යාළුවට කියන මේ මං එදා ගිය වෙලාවේ හම්බුණා මේ අම්මයි තාත්තයි ආව් යන්න හම්බුන්නේ කෝල් එකක් දුන්නේ ඒක තමයි ප්‍රශ්නේ මම එක කිව්වේ කැලණි ගංගාව දැක්කට අපට මතක් වෙන්නේ නිල්වලාව මොකද අපේ අක්මුල් තියෙන්නේ එහෙ ඉතින් මේක සුරංග සමරනායක ලියපු කවියක් එය පුවත්පත් කලාවේදිනියක් උදේ දාවල් පසු කරන් යන කැලණි ගඟ සැඩ බල බලා නිතර නොදකින නමුත් අඩු නැති උඹේ හැඩමං සිහි කළා ගමෙන් කොළඹට එන්න හිතුණට හීනවල බර වැඩි වෙලා ගම මතක් වී තවම ඇඬෙනවා දන්නවද උඹ නිල්වලා අම්මා තවමත් ඉදි කඩේ ළඟ ඇති එන මග බල බල දැලි වලන් වල පාට තැවරුණු චීතෙන් ඇස් පිහලලා ඉහට උළු නැති අපේ කටුමැටි පිලට අනුකම්පා වෙලා වැස්ස වැටුණට නොවි විරසක හෙමින් ගලපන් නිල්වලා හරි අපූර්වයි ඉතින් මම මේකට ගීතයක් තෝරගන්නදී මට මතක් වුණේ ඒ වගේම කතන්දරයක් මේ ගීතෙත් වැඩිය දෙනා හැම තෝරන ගීතයක් නෙමෙයි මට හිතෙන්නේ ගමකින්න පෙම්මතෙක් සහ පෙම්මතියක් එකට ගමේ රංගන්නේ එකට පන්සල් යන්නේ එකට සල්පිල් දෙන්නේ හැබැයි කිසියම් හේතුවකට පෙම්මතිය එනවා නගරෙට ආවට පස්සේ ආයි ගමට එන්නේ නැහැ පෙම්මතා කල්පනා කළා වියෝගයටපත් වෙනවා පෙම්මතියගේ අයියා ලියුමක් එවනවා බත් එක්ක නටබු සඳ කිඳුර මැරුණා පුළුවන් නම් වරෙන් කියලා මම ඊට තෝරගත්තා මේක ජානක වික්‍රමසිංහ කියන්නේ රත්නශ්‍රී මහත්තයාගේ වචන අතරම මේ
හීනවල බර වැඩි වුණයින් පස්සේ නුවන් නොදැනීම බිමට කඩාපාත් වෙනවා. ඒක සමහර වෙලාවට මේ පාලනය කරන්න බෑ. අපිට වෙලා තියෙන්නේ ඒක. අපේ අපිට අකමැත්තෙන් හැරි පිළිගන්න සිද්ධ වෙනවා. අපේ හීනවල බර වැඩි කියලා. අපිට පුදුම තරම් බර වැඩි හීන තියෙන්නේ. ඉතින් මේ නිසා දැන් කවිය අහගෙන ඉන්නකොට අපි හරීම සංවේදී වෙනවා. හැබැයි කවිය අහලා ඉවරුනෙන් පස්සේ අපි කවියත් අතහැරලා දාලා ආයතර සුපුරුදු රවුමට පැනලා ගමන් කරනවා. අඩුතර මේ කවියෙන් හරි එහෙම සැනසෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතලා අපි යමු හතරවෙනි කවිය හතරවෙනි කියන්නේ. Pasalos nuk poyata
අවසන් කටයුතු කළා අපි ජීවන ජීවිත අර්ථවත් කරන එක පුදුම තරම් අභියෝගයක්. හැබැයි අපි හැම මොහොතකම උත්සාහ කරනවා අපිට ලැබෙන පුංචි මොහොතක් හරි අර්ථවත් කරන්න. ඒක දැන් අර්ථවත් කරගෙන වඩාත් යහපත් මොහොතක් බවට පත් කරගත්තොත් කොහොම හරි ඒක සොඳුරුතම මතකයක් විදියට මෙනෙහි කරන්න පුළුවන්. අපේ ජීවිතයේ හැම මොහොතකම අපිට සොඳුරුතර මතක හමු වෙන්නේ නැහැ. හැබැයි ඕනම මොහොතක් ඉතාම මනෝහර වින්දනීය මොහොතක් බවට පත් කරගන්න අපිට පුළුවන් අපි ඒ පිළිබඳව හිතන විදියෙන් අපි යමු ෆස්ට් වෙනි කවියට මම තාම විශ්වාස කරනවා වජිර මේ විශ්වවිද්‍යාල ඒ පරිසරය ලොකු ආලෝකයක් සහ ආභරණයක් කියලා මේ කෙනෙකුට හැබැයි අවාසනාව තමයි ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ හිතේ තියෙන අනාගතය සම්බන්ධව තියෙන බිය. ඒ බිය හින්දා විශ්වවිද්‍යාලයේ ඇතුළේ තියෙන සුන්දරත්වය දිහා ඇහැක් ඇරලා බලන්නවත් සමහරුන්ට වෙලාවක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ එන්නේ ලදරුව නෙමෙයිනේ. අවුරුදු 18 ඉක්ම වූ පිරිමි සහ ගැහැණු. උන්ට හැඟීම් දැනීම් තියෙනවා. උන්ට රටේ දේශපාලනය, රටේ සංස්කෘතිය සભ્યත්වය විනය සම්බන්ධව මේ කිසියම් මතයක් තියෙනවා. ඒ නිසා පාසල් ළමයි වගේ හතහමාට ඇවිල්ලා අට එකහමාට ගෙදර යන පිරිසක් නෙමෙයි විශ්වවිද්‍යාල දරුවෝ කියන්නේ. හැබැයි මේ රටේ විශ්වවිද්‍යාල වල විෂයමාලාවේ ඒ විෂයමාලාව රැකියා වෙළඳ පොළත් එක්ක යාවත් කාලීන වීමේ තියෙන දෝෂේ ප්‍රශ්න හින්දා මේ විශ්වවිද්‍යාල වල ඉන්න තරුණ තරුණියන්ගේ හිතවල පුතුම බිරාන්ත වීමක් තියෙනවා අනාගතය ගැන. ඒ බිරාන්ත වීම හින්දම මේ විශ්වවිද්‍යාලයේ කියන අතිශය සෞන්දර්යාත්මක මේ පරිපූර්ණ සමාජ පරිසරයේ ඉන්නේ නැතුව ඔවුන් එක එක දේවල් කරනවා එතනින් එහාට ගිහිල්ලා. දැන් ඔබ අහලා බලන්නකෝ විශ්වවිද්‍යාලය කියන ඉන්න තරුණයෙක්ගෙන් කවද්ද කැම්පස් එකේ නාට්‍යයක් බැලුවේ? කවද්ද කැම්පස් එකේ පැදුරට ගියේ? කවද්ද ලෙක්චර්ස් හරියට ගියේ? ඒ මුකුත් කරන්නේ නැහැ. ඒ නොකරන්නේ අනාගතය ගැන තියෙන බය හින්දා. නැත්තම් වෙන හේතුවකට නෙමෙයි. ඉතින් මේ ඒ විශ්වවිද්‍යාල පරිසරයට මම පුදුම ගිජුයි, ලැබී සහ මටත් පොඩි දුකක් තියෙනවා. මමත් ඒ කාලේ හරියට කැම්පස් ගියේ නැහැනේ කියලා හරි. يعني ඒ ඒක ගත්තේ නැහැනේ ඒ සතුෂ්ටි. කියන්නේ මොකද අපටත් ඒ කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්න නිසා අපිත් ඒ කාලේ වෙන වෙන රස්සා කරා. ඇත්තම කතන්දරේ. ඉතින් ඇත්තරම මේ විෂයමාලාව සහ ජොබ් මාකට් එකත් එක්ක මේක මේ මේ සම්බන්ධ වීම කියන වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා නම් මේ විශ්වවිද්‍යාල වලින් තාමත් ඉතාම පරිපූර්ණ මිනිස්සු බිහි කරන්න පුළුවන්. ඒවට ඕන කරන සම්පත් අනන්ත අප්‍රමාණයි වචිර. අපේ ඕන ලොකු විශ්වවිද්‍යාලයක තියෙනවා නාට්‍ය ශාලා තියෙනවා, දේශන ශාලා තියෙනවා, රංග ශාලා තියෙනවා. ඒවායේ කවි ලියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් ඉන්නවා, සින්දු හදන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් ඉන්නවා, නාට්‍ය හදන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් ඉන්නවා, ෆිල්ම් හදන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් ඉන්නවා, දේශපාලනය කරන්නත් පුළුවන් දාස් ගානක් ඉන්නවා. වැඩේ තියෙන අර අනාගතය සම්බන්ධව තියෙන මේ 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 විරාන්ත වීම ඇතුළේ දේශපාලනය කරන්න පුළුවන් ටික විතරක් එනවා උඩ. කලා නිර්මාණ චිත්‍රපට වීදි නාට්‍ය කවි උඩට එන්නේ නැහැ. එන්නේ දේශපාලනික මේ මුහුණුවර විතරයි. ඒකට හේතුව ඔවුන් හිතනවා මේ අනාගතය සම්බන්ධව තියෙන බිරාන්ත වීමට උත්තරේ හොයාගන්න පුළුවන් මෙතනින් කියලා. ඒ නිසා දැන හෝ නොදැන මේ ප්‍රවාහය ගමන් කරනවා. එළියේ ඉන්න මිනිස්සු ඇම්පස් වල උන් කියලා ගහන්නේ ඒ දැන හෝ නොදැන අර අනාගතය සම්බන්ධව තියෙන බිරාන්ත වීම හින්දා පස්සෙන් යන පිරිසට. හැබැයි ඔවුන් ඇතුලේ ඉන්නවා පුදුම රසවත් සංවේදී මිනිස්සු. ඉතින් මේ මිනිස්සු එළියට එන්නේ නැති වජිර ඒකයි. මේ මිනිස්සුන්ට කියනවා නම් රයිට්. ඕගොල්ලෝ කැම්පස් යන අවුරුදු 3ම 4ම ඉගෙන ගන්නද? ලෙක්චර්ස් යන්නද? කවි ලියන්නද? සින්දු ලියන්න? රැට සින්දුවක් කියන්න? පැදුරක් කරන්න? අවුරුදු 3 ඉවරෙද්දී මෙන්න රස්සාවක් ඕගොල්ලන්ට තියෙනවා. කියන විශ්වාසය හදනවා නම් කවුද මේ මේ සතුට, මේ සොම්නස, මේ මේ ආනන්දය කවුද විඳින්නේ නැත්තේ? නේද? එතකොට එතෙන්ට මේක හැදෙන්න ඕන. ඉතින් මගේ ඇත්තරම කැම්පස් යන කාලේ මට හොඳට මතකයි
ගම්වලින් ආපු අතිශය දුප්පත් දරු දැරියෝ සාලුව හිටියා. මං කැම්පස් යන කාලේ රුපියල් 20යි බත් එක. තව රුපියල් 5 කියන්නේ ඒ 20 දීලා කාලේ වුණාම තව රුපියල් 5ක් දීලා අඩුව ගන්න පුළුවන්. තාමි ගානක් හම්බ වෙනවා. බොහෝ වෙලාවට දෙන්නේ එක බත් එකයි ගන්න. 20යි 5 25යි දා. සමහරු හිටියා මේ රුපියල් 1600යි ඒ කාලේ මහපොළ. ඒ 1600ම යවනවා නංගිට හෝ මල්ලිට ඉගෙන ගන්න. එහෙම එහෙම කාලයක් තිබ්බා. ඒ කාලේ තින් ඔය බිත්තිවල ලියපු කුරුටු ගී තිනව අනන්ත ප්‍රමාණ සමහරයන් ප්‍රසිද්ධ සමාජයේ කියන්න බෑ බහුතරයක් ඒවා. හැබැයි ඉතින් මම දෙකක් තෝරගත්තා. මේ කියන්න කියලා මේව මගේ කැම්පස් එකේ තිබ්බ කවි. එහෙම තිනවනේ දැන් කවි ජපුර කුරුටු ගී කියලා වර්ගයක් තිනවා. වජිර පේර කුරුටු ගී කියලා තිනවා. මේවා කැලණිය කුරුටු ගී. මම දෙකක් තෝරගත්තා මතක දෙකක්. මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ ඔබට හොඳට මේ බලන්න වජිර මේ තියෙන්නේ මේ දුක වේදනාව. මේ තියෙන්නේ බිරාන්ත විමනාගතය ගැන. දේශන මොටද මතකයේ රඳවන්න බැරි සටහන් මොටද කියවා නිම වන්න බැරි බුද්ධිය මොටද සිතනාදී කරනු බැරි ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරි එහෙම දැනදෙනයි ඩිග්‍රිය කරන්නේ කොච්චර කේද වාචකයක්ද පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා මොකද ඉච්චරයි හම්බෙන්නේ ලූණුයි අලයි සැරියොත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජා ගඟ වේවා බෝංචි මුදලහරි අජරාමර වේවා බෝංචි විතරයි හම්බෙන්නේ බෝංචි විතරයි හම්බෙන්නේ මේ වගේ කවි අනන්ත තියෙනවා මේ මම දෙකක් තෝරගත්තා මට හොඳට මතකයි මගේ විශ්වවිද්‍යාලයේ අවසාන දවස එදා අපි විභාගෙම ලියලා ඉවර කළා අපි ගියා කිරිබත්දොර නගරයට ඊටාම මේ හොඳ විදියේ සාදයක් කමාර කළා අපි මේ මේ මම මේ තෝරන ගීතයේ කී ඇඬුවා සරසවියේදී හෙට විතරයි හමුවන්නේ කියන ගීතය ඉතින් හරිම රසවත් මතකයක් හැබැයි මට ජීවිතේ කිසියම් මොහතක පෙනිහිරින්න පුළුවන් නම් මේ කොන්දේසි විරහිතව මම මේ රටේ විශ්වවිද්‍යාල දරුවා තරුණයන් සහ තරුණියන් සම්බන්ධව පෙනිහිරිනවා වචන මොකද මම හොඳට දන්නවා ඒ ඒ සමස්ත සමාජය බලන පෙනුමේ ඉන්න තරුණයා නෙමෙයි ඇතුලේ ඉන්නේ කියලා ලොකු කතන්දරයක් තියෙනවා ඉතින් ඒ ඒ ඇතුළේ ඉන්න තරුණයා හෝ තරුණිය එළියට ගැනීම ඔගකීම තියෙනවා ඕනම ආණ්ඩුවකට කරන පාටක් නම් පේන්නේ නැහැ කවුරුත් ඒකට ඉතාම සාධාරණ විදිහක් තියමක් වෙන්න ඕන වචිර එහෙම නොවුනොත් මේ ඩිග්‍රිය මොකටද රැකියාවක් ගන්න බැරි කී කිය ඩිග්‍රි ගන්න උන් තමයි හැදෙන්නේ උතොර ගන්න ඩිග්‍රියෙන් වැඩකුත් නැහැ ඒක අරන් ගිහිල්ලා කරන රස්සාවෙන් වැඩකුත් නැහැ හොඳයි සමහර වෙලාවට මේ බුද්ධිය වහන ඩිග්‍රියක් නම් ලැබෙන්නේ බුද්ධිය වහන ඩිග්‍රියක් නම් අපිට ලැබෙන්නේ මොකට අහනවද දේශන කියලා දරුවන්ට හිතෙනවා ඇති එතකොට ඔවුන් එහෙම හිතලා ඔහේ පාරේ ඇවිදින් යනවා සමහර වෙලාවට ඒවා ඇතුලේ තියෙන කතාව ඇහුවයින් පස්සේ ඔබ ඔය කියන දේවල් හරියට කියවන්නට පුළුවන් නම් හොයා බලන්නට පුළුවන් නම් තම බරපතල කේද වාචක කැටලේ තියෙනවා වජිර මේ මමත් එක්ක ඉගෙන ගත්ත අනුරාධපුරේ කොල්ලෙක් ටියුෂන් ගිහින් නැහැ කවදාවත් උසස් පෙළ විෂයමාලාවේ ගණිතය ගණන් 3යි උගන්වලා තියෙන පාසලේ ඒ ගණන් 3 ඉගෙනගෙන යහු කැම්පස් ආවේ ඔබ හිතන ටියුෂන් එහෙම ගිහිල්ලා ඉස්කෝලේ සිලබස් එකක් කවර කරා නම් මිනිහා දැන් ඉන්නේ ඇමරිකාවේ ඒ ළමයා කැම්පස් ඇවිල්ලා ඒ තිබුණු ආර්ථික ප්‍රශ්න සහ ඒ අනාගතය සම්බන්ධව තිබ්බ බිරාන්ත වීමත් එක්ක දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වුණා. අවුරුදු 3ක් එක දිගට ඉගෙනගෙන ඉතාම හොඳ විභාග සමත් වෙච්ච තරුණයා අවසන් වසරේ අවසන් සෙමිස්ටර් එකේ සියලු විෂයන් ෆේල් වුණා. එහෙමත් කතන්දර මේ විශ්වවිද්‍යාලවල තියෙනවා. අනිවාර්යෙන්. අපි යමු. සරසවි මතකයේ පස්වෙනි කවිය පස්වෙනි කවිය. Oh.
කඳුදැලි පුරවන්නේ සරසවිති හිට විතරයි හමුවන්නේ කිමද කුමරි නිතු කඳුදැලි පුරවන්නේ සවිති හිට විතරයි
නිර්වචනය කරයි. අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා දිග පළල උස නියමවන පරිමාවක්. ඒ පරිමාවට අනුව ඒ මිම්මවල් වලට අනුව තමයි අපි ජීවිතයේ ගැඹුර හොයාගෙන ගමන් කරන්නේ. හැබැයි අපි කොයිතරම් ගැඹුරෙන් හිතන්න උත්සාහ කළත් ප්‍රේමේ මතක ගාව අපි නොදැනීම තනි වෙනවා. ඒ නිසා මේ වගේ කවි ලියවෙනවා. අපි යමු හැවෙනි කවියට. මේ කවිය වජිර අවුරුදු 24ක් විතර පරණයි. ඒ කියන්නේ ඔය සාමාන්‍ය පෙළ ඉවර කරලා උසස් පෙළ වගේ පටන් ගන්න කාලේ තමයි ඔය මේ රුධිරයට ප්‍රේමය කාඳු වෙන්නේ. නේද? ඒ කාලේනේ මේ කියන්නේ ඒ කාලේනේ අපි වෙන වෙන තැන්වල දුවන කාලයක් තිබ්බනේ. ඉතින් මේ තුෂාන් නිසංසල කියන්නේ මගේ හොඳම යහළුවෙක්. තාමත් ඔහු මාත් එක්ක ඉන්නවා. අපි දෙන්නා හම්බ වෙනවා, සමහර කරලා කතා කරනවා. ඒ කාලේ අපට තිබ්බ ඔය ලියන පොඩි එහෙම තිබ්බ අසනීපයක්. මේ කවි රියන කාලේ තමයි නෝනා නාන්නන නාන්න නෝනා නෝනා නොනා නොනා නේන නෝනා කියලා ගීතයක් කිව්වේ නන්දාමාලනී. ඒ ගීතේ සියලුම දේවල් තිබෙන අයන්නේ. ඉතින් මම දවසක් ওই තුෂාන්ට අභියෝග කළා මෙන්න වැඩේ බලන්න මේක මරු වැඩක් මොන හරි වැඩක් කරන්න පුළුවන් නම් මෙන්න වැඩේ කියලා. ඒකට ලියපු කවිය තමයි මේ තුෂාන්ගේ. මේකේ තියෙනවා පොයනු 21ක්. සිහින් පොද පොදි පොදින් පොද ඇඳි පොදට අපි තෙමිලා පොදින් පොද පොඩි වී බිඳී යයි පොළව මත වැටිලා පොකුරු පොද වැහි සීතලේ අපි හිඳිමු පොදි වීලා පොදේ පොදි වී පොඩිති පොද බිඳු ගනිමු හිනහිලා බින්දිති පොද පිනි නීදු මේ නෙතු බලමු හැංගීලා පොදේ හැංගී පොඩිති පොද පොදි ගොතමු ලංවීලා. වැඩේ කියන්නේ තුෂාන්ටත් මේක වෙයි මතක නැහැ. මම ඔබේ අරසරහන්ට එන්නම මතක් කළා. ඉතා අමාරුවෙන් මේකේ දෙවෙනි කෑල්ල හොයාගත්තේ. ඉතින් මට මතක් වුණා මේ කවිය තෝරන්න ඕනයි කියලා. මොකද ඔහුටත් සාධාරණයක් කරන්න ඕන. ඔහුත් මේ දැන් වත්මන්නේ ඉන්න බොහොම දක්ෂ ගීත රචකයෙක් හැංගිලා ඉන්න. අද වෙද්දි මෘදුගංග ඉංජිනේරුවරේ. හැබැයි ගීත එහෙමත් ලියනවා. මට මේ ගීතයත් එක්ක මතක් වුණා මේ ඒ කාලේ අපි අහපු බොහොම රසවත් ගීතයක්. ඇත්තටම රෝහණ වීරසිංහ කියන ගායකයාට මම හරිම ආසයි. මේ ගායකයෙක් විදියට ඔහුගේ අර මා ළඟට එන්න වගේ ගීතයකට මම ඉතාම කැමතියි. ඉතින් අර පොද වැහි ප්‍රේමය වගේ කාරණා පොඩ්ඩක් ස්මරණය කරමින් මම මේ ගීතය තෝරගත්තා. හොඳයි. පොද වැහි වැටෙන තැන්වල ප්‍රේමය විඳපු අය මහවැසි වලට බයයි. ඒ වගේම महावैसी वैटना तैंगल क्षम ते मुखद अरे मतक वहि वतुर दिखे पहालट गलाग्न इडतीन निशा इतन तुषान निशान से लिए खविय अभी हाल अभी हम Give me.
පත් යනවා දෙවන් තලේ සිත බැඳි ලැබියාවන් එක්ක අපි හරි කැමති කාලය ගෙවන්න. හැබැයි සිත බැඳි ලැබියාවක් ප්‍රකාශ කරගන්න බැරි වුණොත් එහෙම ප්‍රතිචාරයක් ලබා ගන්න බැරි වුණොත් එහෙම සමහර වෙලාවට අපිට හිතෙනවා මුළු ජීවිතේම කලුවරයි කියලා. කලුවර මොහොතවල තමයි අපි ගෙවන්නේ කියලා. ඉතින් එහෙම වෙලාවට අපි හැම මොහොතකම උත්සාහ කරනවා හීන දකිමින් හීන දකිමින් කලුවරෙන් එළිය හොයාගෙන යන්න. අපි සූදානම් වෙන්නේ නුවන් ගම්මන් පිළ තෝරන හත්වෙනි කවියට යන්න. දැන් මේ වැඩසටහනට ඔබ කවි 10ක් තෝරන්න කිව්වට පස්සේ මට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි මේ මම එහෙම ලොකු කවි රසවතෙක් නෙමෙයි. සහ සමහර වෙලාවට මට ওই කවිවල තියෙන ඒ රස උද්දීපනය කළ රස විඳින්න හැකියාවක් නැහැ. මම ගොඩක් වෙලාවට කවිය විඳින්නේ ඒ අර නිමිත්ත නැත්නම් ඒ අර අපි කියන්නේ ප්ලොට් එක කියලා. ඒක තමයි මම අල්ලගන්නේ. ඉතින් මම සමහරක් වෙලාවට කවි වගේ නැති කවි මට ආසයි. සමහරක් වෙලාවට කෙනෙක්ට රස නොවන කවි වලට ආසයි. මොකද මම ඇත්තටම වචන බැඳෙන්නේ ප්ලොට් එකට. නිමිත්තනේ. නිමිත්තට බැඳෙන්නේ. මේ දුරිත කියන්නේ ඔබ දන්නවා ඉතාලම දක්ෂ නිර්මාණ ශිල්පියෙක් මේ රටේ ඉන්න ගිහාන්ටත් වඩා කම්මැලියෙක්. මේ කිසිම දවසක එළියට එන්නේ නැති අති දක්ෂයෙක්. අතිශය දක්ෂ කම්මැලි මිනිස්සෙක් දුරිත කියන්නේ 2014 හෝ 15 දුරිතයි මායි ඔබත් සම්බන්ධ වුණා එක්තරා වෙළඳසන් නාමයක ප්‍රවර්ධන කටයුත්තකට අපි දෙන යාපනය ගියා මට මතකයි යාපනයේ අපි එළිවෙන පාන්දර යාපනයට ළඟා වුණේ වචිර තාම ලස්සනයි තල් ගස් අස්සේ අපිට නුහුරු පැත්තකින් ඉර උදා වෙනවා තාම රමණීයයි සහ ඒ කාලේ ඇතුළත දුරිතත් ගමේ කාලේ දැන් කොළඹ ඇවිල්ලා ඉන්නේ. එතකොට යම් යම් කාරණා අපේ ඊටම සමානයි. ඒ සමානකම් එක්ක අපි බොහෝ දේවල් කතා බහ කරන අතර දුරිත මෙහිම පෑනෙන් ලියපු කවි පන්තියක් මේක. මට තාම මේක මතකයි. හොඳටම මතකයි. ඉතින් මම මේ කවිය තෝරගත්තා. මට ඇත්තටම අවශ්‍ය වුණා වජිර දුරිත නානෑක්කාර කියන කෙනාටත් මේ මට ලැබෙන ඊටම කෙටි අවකාශය ඇතුලේ සාධාරණයක් කරන්න. මොකද ඔහු ගැනත් දැනගන්න ඕන කියලා මම හිතනවා. ප්‍රභාතය දෝති ඔහු කොච්චර කම්මැලිද කියනවනම් ඔහු මූණු පොතේ කවි ලියනවා වෙන නමකින්. ඔබ විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරන්න. එහෙම කවි ලියනවා. ප්‍රභාතය දෝතින් හලා ඉර රාත්‍රිය මිහිදන් කළා. නිහඬ ගණඳුර මතක පිරිමැද සුසුම නුඹ ගිනිපත් කළා. එපා ආයෙත් එළිය වන්නට කළුවරට මම පෙම් කළා. ආතුරව ගිය සිතුම් කොඳමල් සසර විල්තර සැඟවුණා.
එපා ඉර ඔය තරම් නපුරුව නැගෙන්නට දී වේදනා තුරු හිසට පෙම් බස් කියා නුඹ පාරවයි කළු වේදනා නිහඬ කළුවර ඉතිරි කර මට පලා යනු පෙරදින බල දුරිත ලියපු කවි අතරින් එක කවියක් මේක ඉතින් මට මේ කවිය තෝරද්දිම එදා රාත්‍රියේම දුරිතයි මායි 10-15 සැරයක් ගායනා කරපු ගීතයක් තෝරන්න හිතුණා ඒ තමයි මේ කසුන්ගේ සැබෑ නොවන ගීතය ඔව් අතරම දැන් දක්ෂ මිනිස්සුන්ට ඇයි කම්මැලි හිතෙන්නේ මම මේ පොදු ප්‍රශ්නයක් අහන ඔබ ගේන මේක ආද විශේෂයෙන් දුලිත දුලිත වගේ චරිත එහෙම නැත්නම් ඒ වගේ නිර්මාණකරුවන්ට අපිට එහෙම සමාජ අවකාශයක් නැද්ද මේ රටේ දැන් නිර්මාණකරුවෝ ඉන්නවා උන් කඩා වැටිලා උන් සමහර ලාවට ඔය ඉන්දියානු නිර්මාණ මොඩලය දැක දැක සනස දැන් අපි ගත්තොත් එහෙම දැන්වීම් කරන්නේ තියෙන ඛේදවාචකය ඔබත් දැන්වීම් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් සහ ලංකාවේ ප්‍රමුඛ පෙළේ දැන්වීම් ආයතනවල වැඩ කරපු කෙනෙක් හැබැයි මේ අර දේශපාලනිකව ආර්ථිකව අපි ගොදුරු වෙන ගොදුරු වීම නිර්මාණවලටත් එලෙසින්ම තියෙනවා නේද දැන් මම කියන්නේ දැන්වීම් ක්ෂේත්‍රයේ සහ නිර්මාණ ක්ෂේත්‍රයට ආවෙන් පස්සේ උතන වැඩේ වජිර අපි කෙනෙක් කම්මැලි කියලා කොහොමද හොයාගන්නේ නැති හින්ද පේන්න අපට පේන්නේ කොහේද අපට පේන්නේ මේ මාධ්‍ය අවකාශයේ සමහරු ඇත්තටම මේ කම්මැලි කියලා කියන්නේ ඔවුන් මේ මාධ්‍ය අවකාශයට කැමති නැහැ ඊට වඩා හොඳයි හැංගිලා ඉන්නේ කියලා හිතනවා ඔව් දැන් මම කියන්නේ මේ දැන්වීම් ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ඔවුන්ට දැන්වීම් ක්ෂේත්‍රයේ තියෙන අවකාශය දැන් අහිමි වෙමින් යනවා කියන හැඟීමක් මට තියෙනවා මොකද හේතුව ආසියාවට එක මොඩල් එකක් හදලා ඒකේ නිකන් පිටපතක් ලියලා සැනහෙන්න වචන ටිකක් ලියලා සැනහෙන්න වගේ අවකාශයක් නේද දැන් දැන්වීම් ක්ෂේත්‍රයේ ගොඩක් නිර්මාණ කරුවන් තියෙනවා ඒක ඔබත් දන්නවා මාත් දන්නවා මේ කියන කතාව ඉන්දියානු දැන්වීම් කරණය විසින් මෙරට දැන්වීම් කරණය සහ මුලින්ම ගිල්ලා ගිල්ලා ඔක තමයි කතාව සහ මුලින්ම ගිල්ලා ඒ ගිල්ලේ ඒ ගිරින කාලේ ගිලන උන්ටත් දන්නේ නැහැ ගිලනවා කියලා නේද ඒ සමහර වෙළඳසන්නාම ඒ වෙළඳසන්නාමේ ප්‍රවර්ධන කටයුතු සහ දැන්වීම් කටයුතු මේවල හැඩය තීන්දු කරන්න බාර දුන්නේ ඉන්දියානු ඒජන්සි වලට ඔබ හොඳටම දන්නවා මේ කියන කතාව. ඒකට සමහර මේ රටේ තියෙන බහුජාතික දැවැන්ත සමාගම් දැවැන්ත වෙළඳසන්නාම් වල සිංහලෙන් ලියපු ස්ක්‍රිප්ට් ඕකේ කරේ ඉන්දියන් ඒජන්සිස් නේද සමහර වෙලාවට මට මතකයි ඒ කියන්නේ එහෙන් එවනවා වජිර ටීවීසී එකේ ටෝටල් ෆ්‍රේම් එක මෙහි මෙහි මිනිස්සුන්ට තිබුණේ නළුවයි නිලියයි දාන්න විතරයි ඒ ගානට මේක ගිල්ලා දැන් අපි ගමාරවෙන් ඉන්නවා දැන් සමහර ලාවට මේ අපි මේ 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 ක්ෂේත්‍රයේ ඉන්න අයට පැහැදිලි වෙන කියමු මේ එඩිට් එක කළා එවනවා ඒකට වොයිස්ුත් කළා ඔව් සමහර වෙලාවට මෙහි ෂූට් එක යද්දී ඔන්ලයින් ඩිරෙක්ටර් හින්දා බලන් ඉන්නවා එහෙම තත්ත්වයක මේක තියෙන්නේ ඔව් ඒ කියන්නේ මේ හැම ක්ෂේත්‍රයක්ම අපි කපාරම් බැලුවාම කියනවා මේක කඩා වැටල කියලා. හැබැයි කඩා වැටෙන්න හේතු හැම තැනින්ම මතුවෙනවා. අපි දැන් දුලිතල වගේ නිර්මාණකරුවන්ට කියනවා උන් අපිට පේන්නේ නැහැ කියලා. හැබැයි උන්ට පේන්න කොහේද අවකාශයක් හැදෙන්නේ කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ අපි මේ දේශපාලනය කියලා දේශපාලනයේ ආර්ථික සාධක වලට දොස් නගමින් හිටියට මුළු මහත් පද්ධතියම කඩා වැටෙමින් තිබෙන අනතුර තේරුම් ගන්නයි මේ අවස්ථාව මතු කරගත්තේ. අපි යමු හත්වෙනි කවි හත්වෙනි ගීතය. Sebe no ena ina
පරිමිදි සැබෑනොවෙනා ඉන හරි මිහිරි සමහර වෙලාවල් ජීවිතයට හරිම නොහුරුයි. හැබැයි ඒ නොහුරුකම හුරු කරගෙන අපි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න හිතනවා. සමහර වෙලාවට මේ දකුණත හුරු කෙනෙක්ට වමතින් වැඩ කරන්නොත් එහෙම ඒ නොහුරුකම වචනෙන් විස්තර කරන්න බැහැ. ඒ වගේම හැබැයි අපි මේ කොහොම හරි යම් කාර්යයක් කරගන්න ඕනෙන් පස්සේ නොහුරුද හුරුද කියලා බලන්නේ නැහැ. ඒ මොහොත පාවිච්චි කරනවා උත්සාහ කරනවා. ඉතින් අපිට ගොඩාක් දේවල් හුරු නැහැ. හැබැයි අපි උත්සාහ කරනවා. ඉතින් අපි නොහුරු හුරු ලෝකේ උත්සාහ කරමින් යන ගමනේදී සාර්ථක වෙච්ච මිනිස්සු අපිට මුණ ගැහෙනවා. එහෙම සාර්ථකුණ අයයි කියලා හිතන කෙනෙක් ඔබ අපට මුණ ගැසෙනවා. අර මේ ලස්සන කතාවක් තියෙනවා. සමහර සම්බන්ධකම් රැකුනේ කියු වචන දාස් ගහන් ගණන් වලින් නොව නොකියු වචනෙන් හෝ දෙකිනේ කිය. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි මේ කටින් කියලා හිතින් පතපු දේවල් වලින් නෙමේ ජීවිතයේ අවසානයේ රැකෙන්නේ. කිසිදා බලාපොරොත්තු නොවුණු කිසිදා ප්‍රාර්ථනා නොකළ කිසිදා නොසිතූ දේවලින් තමයි ජීවිතය රැකෙන්නේ. මං හිතනවා වජිර අසනීප වෙන්න දුප්පත් වෙන්න අප්‍රිය වුණාට අසනීප වීම දුප්පත් වීම වගේ කාරණා මිනිහෙක්ට දරා ගන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ට මේ දරා ගන්න බැරි කාරණාවක් තමයි ඔය තනිවීම කියන කාරණා. ඒක දරා ගන්න මාර අමාරුයි. ඒ කියන්නේ අතිශය ධනවත් කෙනෙක් වුණත් අතිශය දුප්පත් කෙනෙක් වුණත් රෝගියෙක් වුණත් නිරෝගී කෙනෙක් වුණත් තනිකම සහ තනිවීම කියන එක දරා ගන්න හරිය අමාරුයි. සහ මිනිස්සු ඒ තනිකමට සහ මේ තනිවීමට පුදුම බයයි. ඒ වෙලාවට මේ කිසිදා බලාපොරොත්තු නොවුණු කිසිදා නොසිතූ නොපැතූ දේවල් සහයෙන් අපේ ජීවිතේ ගැට ගහ ගන්න වෙනවා.
දැන් සමහර වෙලාවට එළිය සමාජයට ඒ ඒ ඒ අර පණ රැකගෙන ඉන්න විදිය ගැන යම් යම් දේවල් කියන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් නේද අවඥාවෙන් hina වෙන්න පුළුවන් බනින්න පුළුවන් ඔච්චම් කරන්න පුළුවන් හැබැයි ඒ පණ රැකෙන්නේ අර සම්මතය ඇතුලේ නැත්තම් බලාපොරොත්තු උණු දේවලින් නෙමෙයි බලාපොරොත්තු නොවුණු දේවල් වලින් ඉතින් මේ කවිය මං හිතන්නේ වමතින් ලියු කවි කියලා ප්‍රේමකීර්ති මහත්තයා අත දකුණු අත තුවාල වෙලා අනුරාධපුර රෝහලේ ඉන්න කාලේ වම් අතින් ලියපු කවි පන්තියක් නේද මම කවිය තෝරගත්තේ බිඳුනු සුරත අද මට මදි කමක් කමක් වමත කරන දේ මට දස් කමක් කමක් කියන්නේ මේ මොහොතේ වමත විතරයි ඉන්නේ දකුණ හුරු මිනිහා මෙච්චර කාලයක් ලිව්වේ දකුණෙන් අද ලියන්න වෙලා තිනවා වමෙන් හැබැයි කියනවා ජීවිතයට ඕනේ අත් දෙකක් දෙකක් දෙකම ඕනා මේ දෙකක් නැතුව එකකින් අල්ලන් යන එක ජීවිතේ නෙමෙයි හැබැයි අල්ලන් යන්න වෙනවා කැවු පෙව් උන් මගේ සුර තෙහිම එති නාවත් බලන්නට මගේ විපත්තේදී නිති මුවට ආහාර දී කවලා පුරුදු නැති වමත නුබෙන් දුටු වෙමි මම මිනිස් ගති අර පොඩි කාලේ පොඩි ළමයින්ට මේ අත අත මතක නැහැනේ අර මම පොඩි කාලේ අපේ ආච්චි මේ පුටුවේ දකුණු මේ විත්තමේ ස්ටිකරය කලවලා තියෙනවා අතර මම දන්නවා මම කන්නේ මේකෙන් කියලා අනිත් අත ගැන එහෙම උදාහරණ يعني එහෙම විශේෂ නම් කිරීමක් අවශ්‍ය වෙන්නේ අත් දෙකයි නේ තින්නේ හැබැයි මේ අත කවදාවත් විශේෂිත වෙලා හඳුන්වන්නේ නැහැ දකුණෙන් යන්න දකුණු අතින් කණ්ඩ දකුණු පය ඉස්සරහට තියලා ඇවිදින්න නේද එහෙමයි 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 අපිට කියලා දුන්නේ අපි අපිව මාර විදියට මේ දකුණු අතට දකුණු කකුලට මේ හුරු කළා බලාපොරොත්තුවක් දුන්නා මේ දකුණු අත ගැන දකුණු කකුල ගැන මේ අපර මේක කැඩුනට පස්සේ තමයි මතක් වෙන්නේ මෙයාගෙන්වත් පණ ගැට ගහන ඕනෑ කියලා. සමහර වෙලාවට වජිර ඒ වෙලාවට පුංචි මේ තරහක් වේදනාවක් එනවා මේ අත ගැන. මෙච්චර කාලයක් හිටියා. නේද? මෙච්චර කාලයක් මම මෙච්චර දේවල් කරා. වෙයි අද මේ මොහොතේ නෑ කියලා. ඒ ඒ ඒ කතන්දරයෙන් මම හිතන්නේ මේ කවි දෙකේ තිනවා. මම හරි ආසයි මේ කවි දෙකට. ඉතින් ප්‍රේමකීර්ති වගේ දකුණෙන් දකුණු අතින් කවි සින්දු ලියපු මිනිස්සෙක්ගේ ඒ අත තුවාල වුණාට පස්සේ ඒ මොනෝසයට මේ උදව් වෙන වං අත ගැන වං අතින් ලියපු කවි දෙකක් වෙන කතන්දරයක් කියනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මම මේක තෝරගත්තා. හොඳයි. ගීත රචකයෙක් විදියට, නිවේදකයෙක් විදියට අමුතු සිතුවිලි උපද්දපු මිනිස්සෙක් විදියට අපි කතා කරනවා ප්‍රේමකීර්ති දල්විස් ගැන. හැබැයි ප්‍රේමකීර්ති දල්විස් කවියෙක් විදියට හමු වෙන වෙලාවල් හරි අඩුයි. හරි මාඩුයි. ඉතින් අපි උට කියන්නේ ප්‍රේමකීර්ති දල්විස් නම් ගීත රචකයා කියලා. නමුත් ප්‍රේමකීර්ති දල්විස් කියන කවියා ඉපදුනේ නැත්නම් ගීත රචකයා අපට මුණ නොගැහෙන්නට තිබුණා. ඉතින් මේ නිසා තමයි පුවත්පත හරහා කවිය හරහා ඔහු ඉපදුණු මාවත මතක් කරන්න මේ මොහොතක් කරගත්තාට ස්තුතියි අපි යමු අටවෙනි කවියට. කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන පඳුන් කුමකට සුරකින්ද ආදරෙන් බිඳුනු කලක අමතක කල නොහැකි නම් දෙන බඳුන් කුමකට සුරකින්ද ආදරෙන් I'm not afraid to die.
ගන්න යාවිනම් මත හස පෑදැස හිත කඩවා ගන්න යාවිනම් කඳුලේ ඍතුමෙන් සොයමි රස ඇඟුම් කුමට සුබ කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන පඳුන් කුමකට සුරකින්ද ආදරෙන් අද අපි කවි තෝරන්නේ නුවන් ගම්මන්පිල හිතවතා එක්ක මාධ්‍යවේදියා එක්ක නිර්මාණකරුවා එක්ක මිනිස්සු නොමිනිස්සු මෙහෙම කිව්වහම එක ළඟ ඇහෙන වෙනස් අර්ථ දෙකක් අකුරකට පුළුවන් ද මෙච්චර දෙයක් කරන්න එහෙම හිතෙනවා ඔව් පුළුවන් අපි ඒ අකුරේ වෙනස්කමට කොයි තරම්නම් මිනිස්සු ගොඩවල් වලට දානවද එම් ගොඩවල් වලට දාලා කතා කරනවද වෙන් කරනවද කොන් කරනවද අයින් කරනවද කතා නොකර ඉන්නවද ඒ නිසා මේ අකුරු වෙනස්කම් ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරනවා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් විදිහට අවබෝධ කරනවා මම හිතන්නේ නමවිනි කවියත් අපිට වෙනස් කතාවක් ඔබ අවබෝධ කරන්න උත්සාහ කරනවා ඇත්තරම මේ සමහර වෙලාවට හිතනවා වජිර මිනිස්සු සෙල්ලම් බඩු වගේ නේද කියලා ඒ කියන්නේ අපේ අර උපතින් තීන අර මිනිසුත්ේ කතා බහ කරන්න පුළුවන් කම සහ කතා කරන්න තීන මේ කැමැත්ත වගේ කාරණා හින්දා ඔබත් මාත් දෙන්නම අපි සෑහෙන මිනිසු ප්‍රමාණයක් ඇසුරු කරනවා සහ මුණ ගැහුනම කතා කරනවා නේ හැබැයි කිරලා මැන්නට පස්සේ ඔබේ ශේෂය කොයිතරම් පොඩිද වජිර අතිශය සීමාසයි මගේ ශේෂය හරිම පොඩි මට හිතා ගන්න බෑ ඉතින් ඒ වෙලාවට හිතෙනවා අපි මිනිස්සු දාශ්‍රය කරේ නේද අපි අපි යාළුවෝ ද ආශ්‍රය කරේ මම මේ චෝදනා කරනව නෙමෙයි හැබැයි මිනිස්සු එහෙම තමයි නේද ඒක අපි ඒක උපේක්ෂාවෙන් බල්ලා හිත හදා ගන්න ඕනේ ඒක ඒක මනුස්ස ස්වභාවය කියලා ලාභයට අලාභයට කැමැත්තට අකමැත්තට නතු වෙන ගුණයින් ද සෙල්ලම් බඩු වගේ වෙනවා සෙල්ලම් බඩු වල ගුණ ඒකනේ
වයින් කරාම දුවනවා. වයින් කරාම සින්දු කියනවා. වයින් කරාම බෙර ගහනවා. වයින් ඉවරනවා පැත්ත කරලා ඉන්නවා. කැඩනවා විසි ගන්නවා. ඊපස්සේ කුණු බක්කිය ගිහිල්ලා ඉන්නවා. ඒක තමයි සෙල්ලම් බඩු වල ගුණය. ඒ ගුණයම නේද මිනිසුන්ගේ තියෙන්නේ. කිසියම් කාරණාවකට උද්දීප වෙලා නටනවා. සින්දු කියනවා. කෑ ගහනවා. උද්දීපණය වෙන කාරණාවක් නැත්තම් පැත්ත කරලා ඉන්නවා. සුභේ කැටල යනවා. ඉතින් මිනිස්සු ඇත්තටම සෙල්ලම් බඩු වගේද කියලා හිතනා වෙලාවකට. මේ කවිය ලියන අජිත් වෙතසිංහ කියන්නේ බොහොම දක්ෂ හෙළ වෙදදුරෙක් සම්ප්‍රදායික නැටුම් ශිල්පියෙක් සහ මනෝවෛද්‍යවරයෙක් සහ මම හිතා ගරු කරන මිනිසෙක්. ඉතින් සහ ඉතා දක්ෂ හිටවන කවියෙක්. අති දක්ෂයි. ඉතින් ඔහුගේ කවියක් මේක. බොල් මත ඇවිස්සු ඔල්මාද සහ පිස්සු හොල්මන් තිගැස්සු සෙල්ලම් බඩු වගේ මිනිස්සු. කියන්නේ අන්න වශ්‍ය බොල් මත අවුස්සලා පිස්සු ඔල්මාද දොඩවලා සමාජය හොල්මන් කරලා මිනිස්සු සෙල්ලම් බඩු වගේ නේද කියලා මේ අහන්නේ. යුතුකම් අනන්තය සතු වී ඇතනන්තය ගතුකීම අන්තය නතු නැත එයින් ජයහි කොන්තය. ජය කොන්තය කෙනෙක් වගේ වගන්නේ. යුතුකම් අනන්ත ප්‍රමාණ කන්දරාවක් තියෙනවා. ගතු කියන එක තමයි මිනිහගේ වැඩි. ඒ කියන්නේ යුතුකම් නොකරම ගතු කියනවා. ගතු කියන. දෑව උඩ සීනි ලෑව යට වස පානි නාවන්ට ඕනි මේවා ධර්මය අපරිහානි. මේක තමයි අපරිහානි ධර්මය. දහමකට මිනිසත් සහතිකය ගතිය යහපත් පහරවන කෑපත් ගහන උදවිය නොවේ පැහැපත්. ඉතින් ඉතා අපුරුයි මේ කවියට වඩා මේකේ කියන්නේ වචන හරබේට වඩා මේකේ අන්තර්ගතය මට මං ඉතාම ඇලුම් කරනවා. ඉතින් මට මතක් වෙනවා ඇත්තට මේක නේද කියලා අපි ඇසුරු කරන මිනිස්සුන්ගේ යථාර්ථය. ඒ යථාර්ථය හොයාගන්න සමහර වෙලාවට ඇවිස්සෙන්නේ නැති තැන් අවුස්සන්න සිද්ධ වෙනවා. දැන් ඔහු මේ අර බොල් මත අවුස්සලා මේ ඔල්මාද ගතිපාන පිස්සු සහගත සමාජය මේ හොල්මන්කාර සමාජය හොල්ලල දාලා අවුස්සලා එකපාරටම කියනවා මිනිස්සු හරිට සෙල්ලම් බඩු වගේ කියලා. ඇත්තටම මේ කවිය හරි සරල වචන වලින් අපිව ඇවිද්දෙව්වට කාටද කියන්න පුළුවන් අපි සෙල්ලම් බඩු නෙවෙයි කියලා. අපි සෙල්ලම් බඩු නෙවෙයි කියලා. අපිට මොකද්ද තියෙන වටිනාකම? සමහර ලාවට කැඩුනම අපිව ඉවත දාන එකක් නැහැ කියලා කාටද කියන්න පුළුවන්? අපිට සමහර වෙලාවට අපිට බලයක් නැති වුණාන් පස්සේ අපි අයින් කරන එකක් නැහැ කියලා කාටද කියන්න පුළුවන්? කැඩෙන්න කලින් පවා. කැඩෙන්න කලින් පවා නේද? ඔව්. එහෙම කියන්න පුළුවන්. ඒකට බැලුවාම අර ඔබ කියන විදිහට මේ අපේ අවකාශය, අපේ බර, අපේ සීමාව, අපේ උරමත ඉන්න මිනිස්සු කොයිතරම් පුංචිද කියලා හිතෙනවා. ඒක එහෙම එකපාරටම හිතෙන්නේ නැහැ. දෙයක් වෙලාම බලන්න ඕන. ඔබ කොහෙද ඉන්නේ? ඔබ මොන තැනද ඉන්නේ කියලා අපි යමු නම් වෙන්නේ කවියට. මලසේ නුවණින් එළියයි ඉරුසේ පරිදි ගැටියා ඒ ඉරු මලනේ එරනේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි ඉරුසේ පරිදි ඒරුමල
අදහසින් මේනසටමින් අඟලේ ඉමිකම් සොයමින් ලොව නහවා සුකඳුලින් සනදේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවමින් එලියයි ඉරුසේ පරදි වැටිලා ඒ ඉරුමල කියන්නේ නිවි නිවි දැල්වෙන අරමුණු වලටද එහෙම නැත්නම් නිවි නිවි දැල්වෙන ඇරයුම් වලට සිත නිවන අරමුණු හදන තැන් වලටද සමහර වෙලාවට මේ ජීවිත හොයාගෙන අපි යනකොට අපිට හමුවන්නේ ජීවිතේද අපිට පෙන්වන දේද අපි බලන්නේ අපි දැකපු දේ ගැනද අපි කතා වෙන්නේ අපි සිතපු දෙයින්ද ක්‍රියා කරන්නේ මෙහෙම ඇහුවත් ප්‍රශ්නයක් අහන්නේ කවියෙක් නිර්මාණකාරයෙක්ම තමයි මකර තොරණ ඇතුළට ගියයින් පස්සේ මකර තොරණ හරි ලස්සනයි කියලා හිතුවට මකර තොරණෙන් ඇතුළට ගියේ ඇයි කියලා හිතන්නේ නැති සමාජයක ජීවත් වෙනකොට මේ වගේ හීනි ටොකු පහරවල් කන්නට සිද්ධ වෙනවා අපි යමු උදාහරණ කවියට වෙලාවකට වජිර අපේ ජීවිත ගැන මකෙන් මකෙන් මගේ પરම්පරාවේ ජීවිත ගැන තියන්නේ මේ හරි වේදනාවක් දැන් මම උපදින්නේ 83 වචන අපේ අම්මා කියනවා මම බඩේ ඉද්දී කළු ජූලියලු මොකද මම උපදින්නේ ගාල්ලේ මගේ ගම බෞද්ධ හැබැයි ඊට පොඩ්ඩක් එහා මුස්ලිම් ගමක් තියෙනවා සහ ගාල්ල නගරේ දමිල හිතවතුන් ඉන්නවා කඩ තියෙනවා කළු ජූලියලු මම පොඩ්ඩක් ලොකු වෙද්දී මහා සංග්‍රාමයක් 88 89 මම දවසක් උදේ පාන්දර මම පොඩි මම ගෙදරින් එළියට බහැලා බලද්දී මිනිස්සු කෑ ගහනවා සමහරු කොණ්ඩ කඩන් දුවනවා ගෙත මීටර 100ක් ඉස්සරහින් 11ක් පණ පිටින් පිච්චෙනවා මේ මොහොතේ යටහිත ප්‍රාර්ථනා කරා නිරෝගී සමාජයක් උදා වේවා අපි ලොකු වෙද්දී ඊට පස්සේ වජිර යුද්ධේ සමහර දවස්වල ඉරිද හවස කෝච්චියේ කොළඹෙද්දී අම්ම අඬනවා. ඇයි සිකුරාද හවස ගාලු වෙයි කියලා ෂුවර් නැහැ. එහෙම කතන්දරයක් තිබ්බා. රටේ හැම හන්දියකම අර විරුවාට පින්පිනිස මේ විරුවා ස්මරණය කරන්න බස් හොට් හදලා තිබ්බා. සතියන්තේ ගමට යද්දී හැමදාම ඇහෙනවා වෙඩිමුර 21 ගහනවාමයි කනත්තේ. කවුරු හරි මැරිලා. කවුරු හරි මැරිලා. ඊට සුනාමියක් කියලා එකක් ආවා. S2කින් දැක්ක මිනිස්සු මෙරි මෙරි දුවන අපාර. ඉතින් අපේ ඒ මේ ජීවිත කාලයම දැක්කේ ඡේද වාචක මරණ මේ ලේ පිපිරීම් හැඬුම් සහ බෝධි පූජා බලාපොරොත්තු ඒ හැම වෙලාවෙම ඉල්ලුවේ නිරෝගී සමාජයක් නිරෝගී සමාජයක් ඉල්ලුවේ මිනිස්සු අපි අපේ ජීවිත කාලේ පුරා මේක දැක්කේ නෑ වජිර යුද්ධ වුණා අපි හිතුවා ශාම මරු කියලා
කොවිඩ් කියලා එකක් ආවා. ආයි අපි හිර වෙලා. ආයි මරණ. ආයි ප්‍රාර්ථනා, බෝධි පූජා, යාඥා. මොකටද? නිරෝගී සමාජය. දැනුත් එහෙමයි. මේ මේ සමාජය තාම රෝගී. අපි තාමත් යටහිතින් ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී සමාජය. તો උතුරේ වේවා, දකුණේ වේවා නේද? සිංහල වේවා, තමිල වේවා, ස්ලාම් වේවා අපි හැමෝගෙම එක ප්‍රාර්ථනා ඛණ්ඩයයි තියෙන්නේ මේකේ බේස් එකේ. නිරෝගී සමාජයක් ඉල්ලන්නේ. දැන් මන්දන අපේ ජීවිත ගත්තට පස්සේ මේ මුළු ජීවිතේම ඉල්ලුවේ නිරෝගී සමාජයක්. ඉතින් එහා බලාපොරොත්තුව තිබුණේ නැහැ අපට. කොහේ බලාපොරොත්තු? දැන් ඉෂ්ට වෙලාද? දැන් අපි දැන් තව අවුරුදු කීයක් වජිර ජීවත් වෙනවද? අවුරුදු වලින් අපි එතකොනොත් නිරෝගී සමාජයක් ඉල්ලයි. නේද? අතරම හිතනවා ඉතින් මොකද්ද මේ කියලා. කවදාවත් ඒ කියන්නේ උපන් දාසිට උපදින්නත් කලින් සිට අපේ යටහිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා නැහැ. නිරෝගී සමාජය. ඉතින් මම සුමින්ද කිත්සිරිගේ පොතක් තියෙනවා. පොතේ මේ එක කවියක් මම තෝරගත්තේ. පීටර්සන් බර්ග් නුවර බොලීවියාවේදී කීපාරක් දුන්නද අපි ලේ. උතුරේ දකුණේ අපේ පරම්පරාවකෝ හම්බ වුණාද? නිරෝගී සමාජයක්. කොතැනත් ඔටුනු යට හුඹස්මයි බඳින්නේ, නයින්මයි ලගින්නේ. තනියම මුණමින් අනුරාධ කියන මේ කවි පොතේ චරිතය ඔහු තමයි ගමන් කරන්නේ. එක්තරා දෙව් රම් වෙහෙරක ගේට්ටුව අසල වන පුවරුවක බුදුරුවකි. නිවිනිවි දැල්වෙන ඇරයුමකි. සිත නිවන බුදුබණ ඇසුමට මදක් ඒ දෙස බලා සිටි ඇතුළු විය අනුරාධ මකර තොරණින් ඇතුළට. ඔබ ආරම්භ කළ තැනින් මේ මම නිමා කරන්නේ. ඒ කියන්නේ සිත නිවන බුදුබණ අහන්න යන්නේ මකර තොරණ ඇතුළෙන්. ඒක තමයි අපි ජීවිතේ එහෙමයි. අපි තේරුම් ගන්න එහෙමයි. අපි තේරුම් ගන්න එහෙමයි. සහ අපට හදලා දීලා තියෙන පරිසරයත් එහෙමයි. කොයි වෙලාවකවත් මකර තොරණින් ඇතුළට ගිහිල්ලා බණ අහපු මිනිස්සයා එළියට එන්නේ පැහැදිලිලා නෙවෙයි. සහ ගොඩක් වෙලාවට ඉතින් එහෙම අහලා පැහැදෙන්න ඕමනාවක් පවතින සංස්ථාවලට ඕන වෙන්නේ නැහැ. මොකද එහෙම පැහැදිලා මිනිස්සයා නිවුනොත් සංස්ථාව කඩා වැටෙනවා. හරියටම. එතකොට අපිට ප්‍රශ්න කරන්න තියෙන සෑහෙන තැන් අපට හමු වෙනවා. අපි ඒකාන්තයක් අල්ලගෙන එක තැනකට විතරක් කේන්ද්‍ර කරගෙන ඇන ගහන්න හැදුවට ඒ ඇනේ ගහලා ඉවරනකොට තව ඇන ගහන්න ඕන තැන් දහසක් මතුවලා තියෙවි. මේ ඛේද වාචකය මේ කඩාවැටීමේ තරමට දරුණුයි. ඉතින් මේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඉන්න සමාජයේ විඳින මොහොතවල් ඒ නිසා ඕනෑ වෙනවා. සුමින්ද කිත්සිරි කවියා නිර්මාණකරුවා ගුරුවරයා වූ හැම මොහොතකම කවිය කලාව දාර්ශනික තලවලට අරගෙන යන්න උත්සාහ කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඉතින් අපි හුත් සිහිපත් කරලා කවි 10ක් තේරුවා. කවි 10ට අවසානය හොයාගමු. බොහොම ස්තුතියි වෙනස් කවි වෙනස් සිතුවිලි සහ ඔබේ પરම්පරාවේ කියවීම අපි අතරට රංගාවට. බොහොම ස්තුතියි. සහ මේ මට වචනයක් කියන්න දෙන්න. ඒ තමයි දැන් මම හැමතිස්සෙම කතා කළ වචනයක් තමයි પરම්පරාව කියන වචනේ. එතකොට දැන් වජිර ඔබට මතකනේ අපි කැසට් එක කඩලා ටේප් අරන් ගෙදර මිදුලේ එල්ලුව මිනිස්සු සත්තුන්ට වහන්න ඒ සද්දෙට. හැබැයි අපි කැසට් එකට මාර ආසයි. තාම තේන්නවත් නැහැ. කවිය ගීතය කියන එකත් එහෙමයි. ඒ නිසා මම මේ බිමට හරි කැමති කෙනෙක්. අන් හේතුවක් හින්දා නෙමෙයි මට මේ හරි ළඟ ගතියක් දැනෙන හින්දා. සහ විශේෂයෙන්ම මේ වාදක මණ්ඩලයට සහ චතුරට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ තේරු ගීත සියල්ලම මේ ඉතා පහසුවෙන් මේ ගිටාර් ගහන්න පුළුවන් ගීත නෙමෙයි කියලා මම දන්නවා. හැබැයි ඉතාම සංවරව සහ සංසුන්ව මේව ගායනා කළා. ඔහුට අතිශය ස්තුතිවන්ත වෙනවා. සහ සංගීත කණ්ඩායමත් එහෙමයි. මම හිතනවා ලොකු සාධාරණයක් කළා කියලා මේ ගීතවලට සහ මේ ගීතවල මුල් අයිතිකරුවන්ට කැත නැතුව ඔවුන්ටත් මේ ගීත අහන්න පුළුවන් මට්ටමේ මේ ගීත ගායනා වුණා කියලා මම හිතනවා. ඒ නිසා බොහොම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි. මගේ ජීවිතේ කවි 10ක් තිරු පළවෙනි අවස්ථාව. බොහොම ස්තුතියි. ඉතින් අපි වන් ගම්මන්පිල සහෘදයාට ස්තුතිවන්ත වෙමින් අද සංගීතය සැපයූ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි
සංගීත කණ්ඩායමට සංගීත අධ්‍යක්ෂණය කළ ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂවරයාට විශාරද චතුර ගයාන් ජයනිත්ති සහෘදයාට ඒ වගේම විශාරද පුන්සදා මියැසි ජයනිත්ති මේ සියලු දෙනාම සිහිපත් කරමින් අපි යනවා 10 වෙනි කවියෙන් අවසානය ඔයාලට අපි දකිමු ඉතින් කවදා